ඔබ විකිණුම්කරුවෙක් නම් මේ ඔබට නිතරම ඇහෙන්න ලැබෙන දෙයක්. බොහෝ අවස්ථාවලදී ඔබේ නිෂ්පාදනයට හෝ සේවාවට අදාළ මුදල් සැපයීම කළ හැකි. කෙසේ වෙතත් ඔබ නිතරම ඒ වෙනුවට පාරිභෝගිකයාගෙන් සහනයක් පතන්න ක්‍රියා කරන්න ඕනේ. එහිදී ඔබ ලබා දෙන සමහර විසඳුම් ඔබටත් පාරිභෝගිකයාටත් වඩාත් වැදගත් වෙනවා. ඔබ කලින් ගෙවනවා නම් මිල 4% අඩු කරන්න මට පුළුවන්. ඔබ ඩෙමොන්ස්ට්‍රේෂන් මොඩල් එක මිලදී ගන්න කැමති නම් මුදල් ඉතුරු කරගන්න පුළුවන්. දිගු කරපු වොරන්ටි ඉවත් කළොත් මට මිල අඩු කරන්න පුළුවන් සර්. මෙවැනි අවස්ථාවකදී සහනයක් ලබා ගන්න ඔබව ලේසියෙන් නමා ගන්න බැරි බව ඔබේ පාරිභෝගිකයා තේරුම් ගන්නවා. ඒ වගේම ඔවුන්ට වඩා වැඩියෙන් ගෙවපු අය ගැන සංසන්දනය කරලත් බලාවේ. ඇපල් ගෙඩියක් වගේ දෙයක් ගත්තොත් ඔවුන් ඇපල් ගෙඩිය තවත් ඇපල් ගෙඩියක් සමග සංසන්දනය කරන්නේ නැති වෙයි. ඒ නිසා එවැනි අවස්ථාවකදී ඔබ නොකළ යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි මේ භාණ්ඩයේ විවිධ මිල ගණන් වලින් පෙන්නලා පාරිභෝගිකයාගේ විශ්වාසය පළුදු කිරීම. මේ ඉතාම සීරුවෙන් ගනුදෙනු කළ යුතු අවස්ථාවක්. ඉතින් මීළඟ වතාවේ පාරිභෝගිකයෙක් වට්ටමක් ඉල්ලන විට ඔබත් ආයතනය වෙනුවෙන් යම් කිසි දෙයක් ඒ අයගෙන් ඉල්ලන්න. අවම වශයෙන් ඇඩ්වාන්ස් එකක්වත් එහෙමත් නැතිනම් වොරන්ටි පීරියඩ් එක අඩු කරලා ඩිස්කවුන්ට් එකක් දෙන්නම් වැනි දෙයක්. ඉතින් එවැනි අවස්ථාවකදී පාරිභෝගිකයා හිතනවා ඔබ ඉල්ලන දේ ලබා දෙනවට වඩා මුළු මුදලම ගෙවන එක උන්ට වාසි කියලා. ඒ නිසා එවැනි දේ වෙනුවෙන් අවධානය යොමු කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.